මේ තීන්දුව ගත්ත අමාත්‍ය අනුකාරක සභාව එකකවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා සමාජිකයෙක් නොවන නිසා මම එතුමාගේ මේ ගැන අහන්න ගියේ නෑ මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා අගමැතිතුමාගෙන් ඇහුවා ජීවන වියදම් අනුකාරක සභාවෙන් ඇහුවා හැබැයි සාගරකාරියෝ සමහත්තයන්ට අහන්න ඕනි කියලා මම කොයි නීතිපොතේ කොතනක හරි තියෙනවා කියලා දැක්කනම් මම එතුමාගෙන් උතහලම තමයි මිල වැඩි කිරීම සම්බන්ධ නිවේදනය රට කියන්නේ එතන මේක හඳුනනවානේ දීප්තිවිද යනවා නැදන්නේ මේ තත්ත්වයට මට මැන ගහ ගන්න ඕන තමයි ප්‍රශ්නේ මගෙන් අහන්න ඕනේ. එන ගහන කට්ටියෙන් අහන්න ඕනේ. ඇයි දෙයියනේ රටේ ජනාධිපති මේක කළේ මගේ ප්‍රධානත්වයෙන් කැමිටුක කළේ මමයි කියලා. ලිඛිතව ප්‍රකාශයක් කළා පිළිගත් මටම ගහනවා කියන්නේ මොකද තේරුම් ගන්න. කොටියා පැමිණ වත්තේ ඉන්න හරක් පැටියා මරාගෙන කෑවම කොටියට පහර දෙනවා වෙනුවට කරන්නේ gedara තියෙන කොටි හැමත තඩි වානේ. මේ ගහන්නේ මට නෙවෙයි. ජනාධිපතිතුමාට අගමැතිතුමාට මම ආණ්ඩුව රකින්න කටයුතු කිරීම ආණ්ඩුවේ මැතිලයට ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ආණ්ඩුවේ සතුරන් ඉන්නේ ආණ්ඩුවෙන් පිට නෙවෙයි ආණ්ඩුවේ ඇතුළෙමයි ඉංග්‍රීසි චිත්‍රපටයක් ආවා ది එනිමි විදින් කියලා සිංහල තේරුම වෙන්නේ අභ්‍යන්තර සතුරා මාස 4ක් පුරාවට ඊටාම ගැඹුරින් සාකච්ඡා කරලා අවබෝධයෙන් ගත්ත තීන්දුවක් මිස ආවට ගියාට හදිස්සියේ ගත්ත තීන්දුවක් නෙවෙයි මේ මොහොතේ අපි කරන්න ඕනේ අපේ සීමිත විදේශ සංචිත ටික ඉතුරු කරගන්න නම් තෙල් ටික පුළුවන් තරම් අර පිරිමැස්මින් පාවිච්චි කිරීම. මේකෙන් කියන්නේ කර්මාන්ත ශාලා වාහන, බස් දුවන්න එපා කියන එක නෙවෙයි, ලොරි දුවන්න එපා කියන එක නෙවෙයි. පෞද්ගලික වාහන හැකි පමණ සමහර ගමන් වාර දෙකක් යන එකකින් කරගන්න පුළුවන්ද? මේ පෙළඹවීම කරන්න. කොටි ත්‍රස්තවාදීන්ට වඩා භයානක ආර්ථික අභියෝගයක් ඉදිරිය අපි ඉන්නේ. ඒක අපි කියන්නේ නැතුව ජනතාවෙන් හංගනවා නම් අපි කරන්නේ වැරද්දක් නෑ. කිසි ප්‍රශ්නයක් නැහැ අපිට සල්ලි තියෙනවා වැඩේ කරන්න පුළුවන් බය වෙන්න එපා කියලා ජනතාව අන්දනවා වෙනුවට මං කැමති ඇත්ත කතා කරන්න ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි ඔබට මේ මිලට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ තෙල් සංස්ථාව රුපියල් 111ක් වෙච්ච ඩීසල් ලීටරයක් රුපියල් 70ට විදුලිවල මණ්ඩලයට දෙන නිසා එහෙම නොදුන්නා නම් විදුලි බිලත් ඉහළ ගිහින් තියෙන්නේ අපිට මේ වෙන විට රුපියල් කෝටි 8000ක් නැයි විදුලි බල මණ්ඩලෙ මිල සූත්‍රය තිබ්බනම් මේ පත්තරි හොඳයි කියලා දැන් නැතුතු එදා මිල සූත්‍රය අද තිබ්බනම් මේ මිලට වඩා වැඩි මිලක් වෙන බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ 2018 දී රුපියල් 171ක් වෙච්ච ඩොලරේ මේ වෙනකොට 200ක් වෙලා තියෙනවා ඇත්ත කතන්දර පිට ගබඩා කරලා තියාගන්න නෙවෙයි අදට ඕනි තෙල් ටික ගන්නව සල්ලි නෑ අද ගන්න තෙල් වලට අපි සල්ලි ගෙව ගන්නේ එක්ක මාස 6කින් නැත්තම් මාස 9කින් තැන්කිය තිබුණත් ගන්න සල්ලි නෑ බාණ්ඩාගාරයට සල්ලි නෑ මේනි ප්‍රශ්නයක් තියෙනවා තෙල් ගන්න තියෙන ලොකුම අර්බුදේ තමයි ඩොලර් නැතිකම රුපියල් ගෙවලා ඩොලර් ගන්න වෙළඳ පොලේ විදේශ විනිමය නේ අපේ ප්‍රශ්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළෑම නෙවෙයි මීට වඩා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගින් 2008 දී බොරතෙල් බැරලේක මිල ඩොලර් 154ට ගියා එතකොට ලංකාවට මෙහෙම විදේශ විනිමය ප්‍රශ්නයක් තිබුණේ නෑ ඒ කාලේ කොවිඩ් තිබුණේ නෑනේ මේ පාන්දර අවදි වුණාම අපි මෛත්‍රී භාවනාව කරනෝනේ සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී නතර වෙන්නේ නෑ මම ප්‍රාර්ථනා කරනවා බලශක්තිය අමතිවරයා විදියට විනිමය අනුපාතය පහළ යත්වා තෙල් මිල අඩු වේවා අඩු මිලට තෙල් දෙන්න මට හැකි වේවා කියලා Other Therana 24 Sri Lanka's news channel